ඇසල් කුඹරා සමග ජීවිතේ අත්දැකීම් ලබා ගන්න, ජීවිතේ දැනුම උකහා ගන්න නිරන්තරයෙන් වෙහෙසෙන්න ඕනේ හැම කෙනෙකුම. අද අපි කතා කරනවා බමුණු පියා උකුස්සා පිළිබඳව. බ්‍රාහ්මිනි කයිට් විද්‍යාත්මක නාමය හැලිස්ටර් ඉන්ඩුස්. බලමු බමුණු පියා උකුස්සා ගැන මොනවද තියෙන විශේෂිත තොරතුරු කියලා. ශ්‍රී ලාංකික උකුසු කුලයට අයත් මාංශ භක්ෂික පක්ෂියෙක් තමයි බමුණු පියා උකුස්සා. විශේෂත්වය වන්නේ ගැහැණු පිරිමි දෙපක්ෂයම එක හා සමාන පෙනුමක්. වැටුණු පක්ෂියෙකුගේ හිසේ සිට ගෙල දක්වා සාමාන්‍ය දිග අඩි එකහමාරක් පමණ වෙනවා. හිසේ සිට ගෙල දක්වා ප්‍රදේශයත් පපුව හා සිරුරේ යටි පැත්තත් සුදු පැහැයක් ගන්නවා. මතුපිට පිහාටුවල අග කොටස කළු පාටට හුරුයි. අත්තටු හා සිරුරේ ඉහතින් සඳහන් නොකළ සෙසු ප්‍රදේශ රතු පාටට හුරු දුඹුරු පැහැයක් ගන්නවා. වක ගැසුණු හොටය කොළ පාටට හුරු අළු පැහැයක් ගෙන තිබෙනවා. බමුණු පියා උකුස්සාගේ මේ සුවිශේෂ ලක්ෂණ අනිත් උකුස්සන්ගෙන් වෙන්කොට හඳුනා ගැනීමට ඇති සුවිශේෂී ප්‍රකට සලකුණ. ඉහළ කඳුකර හැරුණු විට දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල බමුණු පියා උකුස්සාගේ ව්‍යාප්තිය දැකිය හැකි. විශේෂයෙන් විරලාසන්න විවෘත ස්ථානවල කලපුහා වැව් ආශ්‍රිතවත් සිටිනවා දකින්නට පුළුවන්. මේ පක්ෂියා අත්තටු විදහා ගුවනේ පාවෙන ආකාරය දකින කෙනෙකුට ඉතාමත්ම ප්‍රියජනකයි. මත්ස්‍යයන්, කටුස්සන්, කුඩා පක්ෂීන් හා කෘමීන් ගොදුරු කරගන්නා බමුණු පියා උකුස්සා ඔක්තෝම්බරේ සිට අප්‍රේල් දක්වා කාලයේ පැටවුන් බෝ කිරීමේ කාර්යයේ යෙදෙනවා. ගසක ඉහළ අතුපතර මත විවිධ කෝටු කැබලි එකතුකොට විවෘත සැදැල්ලක් තනා ගන්නා උකුසු කිරිල්ල ඉන් පසු වරකට බිත්තර දෙකක් තුනක් පමණ දමන කිරිල්ලිය වහා ආරක්ෂණයක් ලබා දෙමින් සිය පැටවුන් පෝෂණය කරනවා. උකුසු කුලයට අයත් උකුස්සන් හා රාජලියන්ද බමුණු පියා උකුස්සාගේ ළඟම ඥාතීන් වශයෙන් සැලකෙනවා. උකුස්සන්ට එරෙහි වන පක්ෂියෙකු නැති තරම්. කුරුළු ලෝකයේ හැඩකාරයා ලෙස හැඳින්විය හැකි උකුසු පවුලේ සුවිශේෂී තවත් උකුස්සකු ලෙස බමුණු පියා උකුස්සා හඳුන්වා තිබෙන. එනිසා ඔබත් මේ උකුස්සන් පිළිබඳව පක්ෂීන් පිළිබඳව යම් ඇල්මක් දක්කොනවා නම් මේ බමුණු පියා උකුස්සා පිළිබඳව අධ්‍යයනය කරන්නට ඉගෙන ගන්නට අමතක කරන්නට එපා. ඒ තරම්ම මේ බමුණු පියා උකුස්සාගේ සුවිශේෂී ලක්ෂණ දකින්නට පුළුවන්. ඇස්සල් කුඹුරෙන් ස්තුතිය පුද කරනවා. බවට කැමති නම් ලයික් එකක් දෙන්න, ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්නට එපා. ස්තුතියි.